ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී අපිට හිමින් යන්න බෑ. මේ බංකොලොත් භාවයෙන් ඉදිරියට එනවා නම් අයි බලන්න ඕනේ ඊළඟ අවුරුදු 20-25 තුලදී අපේ ඩොලර් බිලියන 85ක් තියෙන දලදේශීය නිෂ්පාදනය අඩු ගන්න ඩොලර් බිලියන 350ක්වත් කරන්න. ඒ මේ අනාගත පරපුර වෙන. අපි යන්නේ මමවත් ඇමතුමවත් නෑ වෙනකොට. අපි කවුරුවත් නෑ. ඒ නිසා මේ වැඩ කටයුතු ශිෂ්‍යයන්ගේ අනාගතය දිහා බල්ලා ඒකට ප්‍රමුඛත්වය දීලා තමන්ගේ වැඩ කටයුතු කරන්න. මේ සේවය අනික් සේවයෙන් වෙනස්. ඒක ආරක්ෂා කරන්න කියලා මං කියන්න කැමතියි. විශේෂයෙන්ම අද පාසල්වල ඒ විනය ආරක්ෂා කරන්න සිදු වෙලා. මම මෙහෙම සඳහන් කරන ඇමතුමත් සඳහන් කරා මේ ඉස්සෙල්ලා ඇති වුණු වර්ජනය. ඒ වර්ජන හොඳ නැහැ. පාසල්වල හේතුවකුත් නැහැ. මේ අවුරුද්දේ අපි හැම එක්කෙනාටම රුපියල් 10,000ක දීමනාවක් දුන්නා. ඒ දීමනාව දුන්නේ අපිට ඒක මීට වඩා දෙන්න මුදල් තිබුණේ නැහැ. අපි ඒ දීමනාව දුන්නා. ලබලා දුන්නා. දැන් ඊට පස්ව සමහර වෘත්තීය සමිති මේක සංශෝධනය කරන්න තව වැඩිපුර දෙන්න කියලා ඉල්ලනවා. ඒත් එතනදී මම පුදුම වුණේ මේ අධ්‍යාපන සේවයෙන් ගුරු සේවයෙන් උත් පටි වැඩි කරන්න කිව්ව එකද? වැඩිපුර දීමනාව දෙන්න කියලා. දෙපාරක් ලැබිලා තියෙනවා. අනික් අය අමාරුකම් නිසා මේක ඉල්ලන එක සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒ දෙපාරක් අන්න ඒක කළා. එදා වැඩ වර්ජනයක් තිබ්බා. පන්ති කාමරයට ආවේ නැ අනික් අතින් කියනවා නම් වර්ජනය. ඒ වර්ජනය කොහොමද කරේ? කොළඹ කොටුවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා. ඔතන තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අනික් අය ඇවිල්ලා කෑ ගහලා ඊට පස්සේ ජනාධිපති කාර්යාලයට එන්න හදලා අර පොලිසිය ඉන්න තැන බැරියර් ටික බල්ලා හොල්ලලා ටියර් ගෑස් ගහලා යන්නේ. ඕක අලුත් දෙයක් නෙමෙයි. ඒත් ගුරු වෘත්තිය ඒක කරන්න උවමනා. මෙතුමා කිව්ව හැටියට ඒ කාලෙදී අත්සන් කරන්න නැතුව ඉගැන්නුවා. සමහර රටවල කළු පටියක් අරගෙන බැඳලා ඇවිල්ලා උගන්වනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වාගේ ඒක කරන්න උවමනා. ඉතින් අපි කිව්වා එතෙන්ට එන්න එපා කියලා ජනාධිපති කාර්යාලය ළඟට ඒගොල්ලෝ ආවා. කඳුළු ගෑස් ගැහුවා. සාමාන්‍ය ඕක සිදු වුණාම අනික් වෘත්තීය සමිතිය ඊළඟ දවසේ ගිහින් වැඩට යනවා. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය උනේ? මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මට යාපනයේ මන්ත්‍රීවරයෙක්ව අපි මේවම අපි ඉඩ දුන්නේ නැහැ මෙහෙම වැඩ වර්ජනය කරන. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චාටි. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. ජාත්‍යන්තර පාසල් ගෙනාවා. මොකද්ද මේ මිනිස්සු කරේ? මේ නායකයෝ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. රජයේව සාමාන්‍යයෙන් ගම්වල දුප්පත් අය අනේක. ඒකද වගකීම? අනික හැම එක්කෙනාට ගුරුන්ට තේරුණා අධ්‍යාපනයේ වැදගත්කම. ද්‍රවිද මාධ්‍ය මුස්ලිම් අය ඔය සමහර නූරෙලිය සමහර තැන්වල සිංහල මාධ්‍යයේ පාසල් නවත්තලා දෙමළ මාධ්‍ය පාසල් උගන්වනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන්න බෑ. කොහොමද ගිහින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාලනය කරන්නේ? මට ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් ඇහුවා ජනාධිපති අපි ගිහින් උගන්වන්නද කියලා. මේ අයට කොහොමද විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමටද ගුරුවරු වැටලා තියන්නේ අද? ටිකක් හිතන්න මොකද්ද ගුරුවරු ගැන හිතන්නේ කියලා? විදුහල්පතිවරු ගැන හිතන්නේ මොකද්ද කියලා? සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කර එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න පිළ දෙන්න හොඳ නැහැ. We lead the web news.